භාෂා සමාගම කියන්නේ වසර 150ක් පැරණි සමාගමක්. ඉතින් දැනට ගුණාත්මක භාවයෙන් යුත් කෘෂි යන්ත්‍රෝපකරණ ආනයනය කරන සමාගමක් විදිහට බ්‍රහ්මසා සමාගම එදත් අදත් හෙටත් ඔබ වෙනුවෙන් සිටින සමාගමක්. ඉතින් ලංකාවේ මේ අද පවතින තත්ත්වයත් එක්ක ගොඩක්ම අවශ්‍යතාවයක් වෙලා තියෙනවා කොම්පෝස්ට් නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රයක්. එහෙම නැත්නම් ශාකමය ද්‍රව්‍ය අතු කැබලි කර ගැනීම ඉතින් අවශ්‍යතාවයක් වෙන අවස්ථාවක් වෙලා තියෙනවා මේ මොහොතේ. ඉතින් ඒකට හරියන යන්ත්‍රයක් ඇත්තරම තාම නිෂ්පාදනය වෙලා නැහැ ඒට සරිලන ආකාරයට. ඒකට හේතුව තමයි අපි දන්නවා කොම්පෝස්ට් නිෂ්පාදනයේදී ශාකමය ද්‍රව්‍ය කුඩා කැබලි වලට කඩාගත්තට පස්සේ ඒකට ඒ කියන්නේ නිෂ්පාදනයේ ගුණාත්මක පොහොරක් නිෂ්පාදනය කරගන්න ඒක ගොඩක් ඉවහල් වෙනවා. ඉතින් යන්ත්‍රෝපකරණ දැනට මේ ලංකාවේ මිලදී ගන්න තියෙනවා. හැබැයි ඒ යන්ත්‍රයක් මිලදී ගන්නකොට අපි සැලකීම මත යුතු කරුණු කිහිපයක් තියෙනවා. ඉතින් අපි දැනට බ්‍රවුන්සා සමාගමේ ගුණාත්මක භාවයෙන් වැඩි යන්ත්‍රයක් ආනයනය කරලා තියෙනවා. ඒ තමයි බ්‍රවුන්ස් ස්ටැටික් ෂෙඩර් එක. ඉතින් මේ තියෙන්නේ මැෂින් එක. ඉතින් මේ මැෂින් එක ගත්තාම විශේෂයෙන්ම අතු කැබලි කරගන්න පුළුවන්, පහසුවෙන්ම කැබලි කරගන්න පුළුවන් හොඳ මැෂින් එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මේ යන්ත්‍රය පාවිච්චි කරලා අපිට අඟල අඟල් දෙක සයිස් එකේ ප්‍රමාණවලට ඕනම අතු කැබැල්ලක් අපිට ඒ විදිහට කුඩා කැබලි වලට කපා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගේසීඩියා, වල් සූර්යකාන්ත, ඊළඟට කෙසෙල් කඳන්. ඉතින් අපි දන්නවා කෙසෙල් කඳන් වෙන එකදු මැෂින් එකකවත් භාවිතා කරන්න බෑ. නමුත් මේ යන්ත්‍රයේ කෙසෙල් කඳන් ඉතා කුඩා කැබලි වලට කපා ගැනීමේ පහසුකමක් තියෙනවා. ඊළඟට ගස් ලබු කඳන්, ඒ වගේම විවිධාකාරයේ වූ අතු කැබලි මෙම යන්ත්‍රය හරහා කුඩා කැබලි වලට කපා ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ මැෂින් එක මිලදී ගන්න කෙනෙකුට මේකේදී විශේෂයෙන්ම මේකට නිෂ්පාදන මැටීරියල් විදිහට ගුණාත්මක බවින් යුත් යකඩ භාවිතා කරලා සහ තහඩු ඒ ඝනකම වැඩි කරලා මේක නිෂ්පාදනය කරලා තිබීම මේක කල් බැඳ වැඩි කරලා දෙන්න හොඳ ප්‍රයෝගීතාවයක් වෙනවා. ඊට අමතරව මේකේ සේෆ්ටි පැත්ත ගත්තොත් එහෙම දැන් අපි මෙතන අපිට බලා ගන්න පුළුවන් මෙතන රොටර් දෙකක් තියෙනවා. දැන් ගොඩක් මැෂින් වල අපි අතු කැබලි මැෂින් එකේ තල කොටසට තමයි යොමු කරන්න ඕන. නමුත් මේකෙදි එහෙම සිදුවීමක් වෙන්නේ නැහැ. මෙන්න මේ රොටර් එකට තිබුණාට පස්සේ එයා ඔටෝමැටිකලිම ඒක කැපුම් කොටසට ලබා දෙනවා. ඉතින් එතනදී මේ